සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේතේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති සදහවත් වාසනාවන්ත පින්වත්නි අද මේ වෙලාවේ මා පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේ සඳහන් වන ඉතාම වටිනා බුද්ධ දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකාය කියන උතුම් පොත් වහන්සේලාගෙන් හතරවන පොත් වහන්සේටයි. මේ දේශනාවේ නම ආසි විසෝපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ බුද්ධ දේශනාවක්. විස කියන වචනේ පිංවතුල්ලා දන්නවා. ආසි කියලා කියන්නේ බොහොම භයානක දරුණු කියන අර්ථය. ආසි විසෝපම කියලා කිව්වේ භයානක විස, එහෙම නැත්තම් දරුණු විස උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මුලින්ම උපමා කොට ගන්නේ ඉතාම දරුණු විස ඇති සර්පයන් හතර දෙනෙක්. පින්වතුන් දන්නවා මේ ලෝකේ ඉන්නවා දරුණු විස තියෙන සර්පයන්. සාමාන්‍යයෙන් අපි දන්න සර්පය අතර පොළඟා, ඒ වගේම නාගයා කියන සත්තු ඉතාම විස තියෙන සත්තු. යම් කෙනෙකුට දෂ්ට කළොත් සමහර විට ඒ කෙනා ඒ මොහොතේම මිය යනවා. එහෙම නැත්නම් මරණාසන්න දුකකට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ සර්පයන් උපමා කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. උන්වහන්සේ වදාලා ඔන්න බොහෝම විස තියෙන, දරුණු විස තියෙන සර්පයන් හතර දෙනෙක් ඉන්නවා. මේ සර්පය හතර දෙනා උන්වහන්සේ ධර්මයේ විස්තර කරනවා ආසි විසා, බොහෝම දරුණු විස තියෙන සර්පයන්. උග්ග තේජෝ, උග්‍ර තේදස් ඇති සර්පයන්. කිසි කෙනෙකුට බය නැති විස සහිත සර්පයන්. පිංවතුන් දන්නවා සාමාන්‍යයෙන් විස නැති සත්තු, විස නැති සර්පයන් මිනිසුන් දැක්කහම මඟ හරිනවා. හැබැයි විස තියෙන සර්පේ කවදාවත් කෙනෙක් දැක්කට මඟ හැරලා යන්නේ නැහැ. ඒ උදවිය සමහර විට තමන්ට කරදරයක් වුණොත් දෂ්ට කරන්න කියලා හිතාගෙන ඒ තැනම නවතිනවා. ඒ නිසා බොහොම තේජසක් ඒ උදවියට විස මුල් කරගෙන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ගෝර විසා,
බොහොම දරුණු විස තියෙන දෂ්ට කරවපු පමණින් මිය පරලෝ යන සර්පයෝ හතර දෙනෙක්. කෙනෙක් මේ සර්පයන්ගේ ගොදුරට ලක් වුණොත් එක්කෝ ඒ කෙනා මරණයට පත්වෙනවා, එහෙම නැත්නම් මරණාසන්න දුකකට පත්වෙනවා. ඉතින් මේ සර්පය හතර දෙනා කෙනෙක් පෙට්ටියක දාලා එක ගමනක් යන මිනිස්සෙක් අල්ලගෙන මේ මිනිස්සයාට මේ පෙට්ටිය දෙනවා. දීලා කියනවා මේ පෙට්ටිය ඇතුළේ ඉන්නවා බොහෝම විස තියෙන සර්පය හතර දෙනෙක්. ඔබ අද ඉඳලා මේ සර්පය හතර දෙනාව රැක බලා ගන්න ඕන. කන්න බොන්න දෙන්න ඕන, වෙලාවට නාවන්න ඕන, බෙහෙත් අරන් දෙන්න ඕන, ඒ වගේම නිදි මත හැදුනහම නිදි කරවන්න ඕන. මේ විදිහට ඔබ මේ අයව ආරක්ෂා කරන්න ඕන. හැබැයි යම් මොහොතකද මේ සර්පයන් කිපෙන්නේ, ඒ මොහොතේම ඔබට දෂ්ට කරනවා. ඔබ කොච්චර සැලකුවත් මේ සර්පය හතර දෙනා ඔබට මෛත්‍රියෙන් කටයුතු කරන්නේ නැහැ. යම් මොහොතකද මේ අයට රිදෙන්නේ, කිපෙන්නේ, ඒ මොහොතේම දෂ්ට කරනවා. හදිස්සියේවත් දෂ්ට කළොත් ඔබ ඒ මොහොතේම මරණයට පත් වෙනවා. එහෙම නැත්නම් මරණාසන්න දුකකට පත් වෙනවා. ඉතින් මේ මිනිස්සයා ජීවත් වෙන්න කැමති, දුකට අකමැති, සැපයට කැමති කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක්. අපි හැමදෙනාම මැරෙන්න කැමති නැහැ. ජීවත් වෙන්න කැමති, සැපයට කැමති, දුකට අකමැති. ඉතින් අපි වගේ කෙනෙකුට තමයි මේ විදිහට පිරිසක් අල්ලගෙන මේ දරුණු සර්පය හතර දෙනාව දීලා මේ විදිහට කියන්නේ. ඉතින් මෙයා කල්පනා කරනවා මේ සර්පය පෝෂණය කරනවට වැඩිය හොඳයි මෙතනින් බේරිලා දුවන එක කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ කෙනා මේ සර්පය හතර දෙනාගෙන් බේරෙන්න කියලා හිතාගෙන දැන් දුවනවා. වේගෙන් දුවගෙන දුවගෙන යද්දී කෙනෙක් මෙයාට මගදී කියනවා, ඇහෙනවා, ඔබ ඔහොම කොච්චර වේගෙන් දිව්වත් ඔබේ පස්සෙන් තව වදකයෝ පස් දෙනෙක් පන්නනවා. මේ පස් දෙනාගෙන් ඔබට බේරෙන්න බෑ. මේ කාරණාව මේ ජීවත් වෙන්න කැමති මිනිස්සයාට ඇහුණ ගමන් මෙයා තවත් වේගෙන් දුවන්න පටන් ගන්නවා. මේ විදිහට දුවගෙන දුවගෙන යද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔන්න මේ කෙනාට තව ටිකක් දුර දුවනකොට ඇහෙනවා ඔබ ඔය විදිහට සර්පයන්ගෙන් බේරෙන්න, වදකයෝ පස් දෙනෙකුගෙන් බේරෙන්න දිව්වට ඔබත් එක්කම ඉන්න වදකෙක් ඉන්නවා. ඒ වදකයා ඉන්නේ ඔබේ අභ්‍යන්තරේමයි. යම් මොහොතකද ඔබ ප්‍රමාද වෙන්නේ, යම් මොහොතකද ඔබ අසිහියෙන් වාසය කරන්නේ, ඒ මොහොතේම ඔබට ඒ වදකයා පහර දෙනවා. මේ වදකයාගේ අතේ තියෙනවා බොහොම තියුණු ආයුධයක්, කඩුවක්. මේ කඩුව උස්සගෙනමයි ඉන්නේ. යම් මොහොතකද ප්‍රමාද වෙන්නේ, ඒ මොහොතේම තමන්ගේ හිසට කොටන්න කියලා හිතාගෙන. ඉතින් මේ කාරණාවත් ජීවත් වෙන්න ආස කෙනෙකුට ඇහුනට පස්සේ මෙයා මොකද කරන්නේ, තවත් වේගෙන් දුවන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ කෙනා මෙහෙම දුවගෙන දුවගෙන යද්දී හම්බ වෙනවා පාළු ගමක්. දැන් මෙයා හිතනවා මේ ගමේ තියෙනවා ගෙවල්. පිටින් බලපුවාම පේන්නේ මේ ගමේ මිනිස්සු ඉන්නෝ වගේ. මෙයා හිතනවා මේ ගෙයක් ඇතුළටවත් රිංග ගත්තොත් බේරෙන්න පුළුවන් කියලා හිතාගෙන මෙයා දැන් දොරක් ඇරලා ගෙයක් ඇතුළට යනවා. ගිහිල්ලා බලනවා මිනිස්සු ඉන්නවද. බඩු මුට්ටු තිබුණට මිනිස්සු නැහැ. වලම්පිගම් ඇරලා බලනවා කෑම තියෙනවද කියලා, කෑම ටිකක් හොයාගන්න නැහැ. අල්මාරිය ඇරලා බලනවා ඇඳුම් තියෙනවද කියලා, ඇඳුනුත් නැහැ. ඉතින් මෙයා තේරුම් ගන්නවා මේ ගම මිනිස්සු දාලා ගිහින්. ඉතින් ගෙවල් කීපයකටම යනවා මිනිස්සු ඉන්නවද බලාගෙන, මිනිස්සු නැහැ. හදිස්සියෙම මේ
ගමේ කෙනෙක් ඉඳලා මෙයාට කියනව ඇහෙනවා, ඔබ ඔය ගම දන්නැතුවද ඔය විදිහට ඔය ගමේ හැසිරෙන්නේ? මේ ගමට තව බොහොම ටික වෙලාවකින් මංකොල්ලකාරයෝ පිරිසක් පයිනෝ. මේ පිරිසකෙන් බේරෙන්න මේ ගමේ ජීවත් වෙච්ච පිරිස මේ ගම දාලා ගිහින් තියෙන්නේ. ඔබ මේ ගමේ හිටියොත් ඔබ මේ මංකොල්ලකාරයන්ට අහු වෙනවා. ඒ නිසා ඔබ බේරෙන්න නම් මෙතනින් පිටත් වෙලා යන්න. දැන් හිතන්නකෝ, මුලින්ම මෙයා සරපය හතර දෙනෙක්ගෙන් බේරෙන්න කියලා හිතාගෙන දිව්වා. දුවනකොට ඔන්න දැනගත්ත වදකෝ පස් දෙනෙක් පන්නනවායි කියලා. ඊට පස්සේ දැනගත්ත තවත් තමන් එක්කම ඉන්න වදකෙක් ඉන්නවා, මේ වදකයාත් තමන් එක්කම එනවායි කියලා. ඔන්න බේරෙන්න කියලා හිතාගෙන ගමකට ගිහින් ගෙවල් කීපයකට ගියා. ඒ ගෙවල් වලත් පිරිස නැහැ. ගමේ ඉන්නත් බෑ, මංකොල්ලකාරෝ එනවා. දැන් ඔයා මේ එයා මොකද කරන්නේ? මේ ගමත් දාලා ඔන්න දැන් දුවන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මෙහෙම මේ කෙනා දුවගෙන දුවගෙන යද්දී ඉතාම සැඩ පහරක් ගලන වතුර සැඩ පහරක් ගලන ගංගාවක් හම්බ වෙනවා. දැන් මෙයා ගංගාවේ මෙගොඩ ඉවුරේ ඉඳලා කල්පනා කරනවා, කොහොම හරි මේ ගඟෙන් එගොඩට ගියොත් බේරෙන්න පුළුවන්. හැබැයි බැහැලා පීනන්න බෑ. උදව් කරන්න කෙනෙකුත් නැහැ. බෝට්ටුවක් පාරුවක් පේන මායිමකවත් නැහැ. දැන් ප්‍රමාද වුණොත් පස්සෙන් එන අයට අහු වෙන්නත් පුළුවන්. මෙයා වටපිට බැලුවා, තිබුණ ලී දඬු ටිකක්. මෙයා මොකද කළේ? මේ ලී දඬු ටික එකතු කරගෙන පාරුවක් හදාගත්තා. පාරුව ගඟට දාලා දැන් ඔන්න නැග්ගමේ පාරුවට. නැග්ගට මොකද? මේ පාරුව නිකන් යන්නේ නැහැනේ, හබලක් තියෙන්න ඕනේ. දැන් හබලක් නැහැ. මෙයා මොකද කරන්නේ? දැන් අතිනුයි දෙපයනුයි දැන් මෙයා අර ජල පහර තරණය කරගෙන බීරියෙන් මේ ගඟ තරණය කරලා ඔන්න එතරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අන්නේ කෙනා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ඒ කෙනා තමයි බිය නැති තැනටපත් වෙච්ච කෙනා. ඔන්න දැන් මේ දේශනාව ආරම්භයේ බුදුරජාණන් වහන්සේ වදාළේ උපමාවක්, කතා පුවතක්. මේ කතා පුවත ඇතුලේ ඉන්නේ තමන්. මේ කතා පුවත ඇතුලේ අපි වෙන වෙනම තනි තනිව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ වදාළේ සංසාර ගමනේ අපි අනතුරට පත් වෙලා ඉන්න ආකාරය. සංසාරේ ගමනේ අපිට කිසිම රැකවරණයක් නැතුව අපි මේ අතරමං වෙලා ඉන්න ස්වභාවය තේරුම් ගන්නයි බුදුරජාණන් වහන්සේ මේ උපමා කතාව වදාළේ. දැන් උන්වහන්සේ මේ උපමා කතාව දැන් ධර්මයට ගලපනවා. කොහොමද? ඔන්න හිටියා ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, දුකට අකමැති, සැපයට කැමති මිනිස්සෙක්. මේ මිනිස්සයව පිරිසක් අල්ලගෙන මෙයාට දුන්නා සරපය හතර දෙනෙක් කවල පෝල නාවල රැක බලා ගන්න කියලා. හැබැයි කැව්වට පෙව්වට නෑව්වට මොකද? මේ අය කිපෙන්නේ යම් මොහොතකද මේ වෙලාව උඹට නෂ්ට කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, අපි ළඟත් ඉන්නවා සරපය හතර දෙනෙක්. ඒ සරපය හතර දෙනා තමයි සතර මහා ධාතු. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ සතර මහා ධාතු නැමැති සරපය හතර දෙනා අපි කවනවා, පොවනවා, නාවනවා, නිදි කරවනවා, ගමන් බිමන් එකතු කරගෙන යනවා. හැබැයි මේ අයට අපි හොඳට හිතවත්කමට සැලකුවට මේ අය තුලින් අපිට ලැබෙන්නේ දුකක්මයි. දැන් අපි ඉස්සෙල්ලම තේරුම් ගමු පඨවි ධාතුව. පඨවි ධාතු කිව්වේ මේ ශරීරයේ තියෙනවා පොළවට පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල්. ඒ තමයි කෙස්, ලොම්, නිය, දත්, නහර, මස්, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව,
පෙනහැල්ල, බඩදිව, මහබඩවැල, කුඩාබඩවැල, ඊළඟට අසූචි. මේ ශරීරයේ තියෙනවා පොළොවට පස් වෙලා යන දේවල්. දැන් ඔන්න සරපේ. දැන් මේවා අපි ආදරෙන් කවල පොල රකබලා ගන්නවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා ආපෝ ධාතු. ඒ කිව්වේ වැගිරලා යන ස්වභාවයටයි, ජලයත් එක්ක එකතු වෙන ස්වභාවයටයි දේවල්. මොනවද? කෙල, සොටු, ඊළඟට රුධිරය, කඳුළු, ගුරුණු තෙල්, තෙල් මන්ද ආදී මේ වැගිරලා යන ස්වභාවයට අයිති දේවල් මේ ශරීරයේ තියෙනවා. ඊළඟට තියෙනවා මේ ශරීරයේ තේජෝ ධාතුවක්. ඒ කිව්වේ උණුසුමට අයිති දේවල්. දැන් අපි කෑමක් බීමක් කෑවට පස්සේ කෑම බීම දිරවන උණුසුමක් අපේ ශරීරයේ තියෙනවා. ඊළඟට අපේ මේ ඉන්ද්‍රයන් දවසින් දවස මෝරනවානේ. දැන් පුංචි කාලේ තිබුණු ඇස කන නාසය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මේවා දවසින් දවස මෝරනවා, වයසට යනවා. මේ ස්වභාවයට හේතු වෙන්නේ උණුසුම. ඊළඟට මේ ශරීරයේ තියෙනවා යම් අවස්ථාවල කිපෙන උණුසුමක්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් තරහක් අපේ හිතට ආවට පස්සේ මේ ශරීරය රත් වෙනවා. එතකොට මේ ශරීරයේ තියෙන උණුසුමට අයිති ස්වභාවය. ඊළඟට හතරවෙනි කොටස තමයි මේ ශරීරයේ තියෙනවා හමාගෙන යන ස්වභාවයට අයිති දේවල්. ආස්වාස ප්‍රස්වාස, ඊළඟට මේ ශරීරයේ කුසේ තියෙන වාතය, උගුරට එන වාතය, පසුපසින් යන වාතය, ඊළඟට මේ අතපය දිගහරින හකුලවන වාතය, නහරවල් වල තියෙන වාතය ආදී මේ හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් මේ ශරීරයේ තියෙනවා. දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය පිළිබඳව අපි තුල තියෙන්නේ අකමැත්තක් නෙමෙයි, කැමැත්තක්. ඒ කැමැත්ත අපි තුල තියෙනවායි කියන්නේ අපි හරියට මේ බොහොම දරුණු විස තියෙන සරපය හතර දෙනෙක් ආරක්ෂා කරනවා වගේ වැඩක්. දැන් හිතන්න අපි කොච්චර කන්න බොන්න දීලා නාවල පොලා නිදි කරවල මේ කය අපි පෝෂණය කළත් අපිට ඕන එපා අවස්ථාවලද මේ කය ලෙඩ වෙන්නේ? නැහැ. යම් මොහොතකද ලෙඩ වෙන්න කරුණු යෙදෙන්නේ, ලෙඩ වෙනවා. ඊළඟට අපිට කැමැත්ත තිබුණට මේ කය වයසට යන එකෙන් බේර ගන්න බෑ. මරණයට පත් වෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න බෑ. ඊළඟට මේ ශරීරයට අහිතකර දේවල් ඇතුළු වුණොත්, දැන් අපි හිතමු උෂ්ණ කෑමක් බීමක් අපි ගත්තොත් මේ ශරීරය අපි හිතමු පළු දානවා, ගෙඩි හැදෙනවා. කොච්චර කවල පොල නාවල හැදුවත් මේ ශරීරය තුලින් අපිට සැපක් ලැබුණේ නැහැ, ලැබුණේ දුකක්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ, නමුත් මේ කය පිළිබඳව ආස කරන කෙනා කය තුලින් හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ සැපක්මයි. නමුත් කයේ ස්වභාවය තමයි ලෙඩ වෙන එක, වයසට යන එක, වෙනස් වෙන එක. මේ ස්වභාවය තේරුම් ගන්න බැරි කොට ඒ කෙනා දුකටපත් වෙනවා. දැන් හිතන්න අපේ ජීවිතේ අපි ඉස්සෙල්ලාම ආස කරන්නේ තමන්ගේ කයට, ඊළඟට අපි අනිත් අයගේ කයටත් ආසයි. ඒක තමයි අපි ලස්සන රූපයක් දැක්කාම හැරි හැරි බලනවා. අපිට අකමැති, අපිට අප්‍රිය, අමනාප රූපයක් දැක්කොත් අපි අහක බලා ගන්නවා. එහෙනම් අපේ ශරීරයට කැමති වගේම අපි බාහිර ශරීරවලටත් කැමති. මේ කැමැත්ත අපි තුල හටගන්නේ මේ සතර මහා ධාතු පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. අපේ ශරීරයේ අපි මේ ඇලුම් කරලා තියෙන්නේ පස් ටිකකට. එහෙම නැත්නම් වතුරත් එක්ක එකතු වෙන දෙයකට, උණුසුමට අයිති දෙයකට, හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් වලට කියලා නුවණ තියෙන කෙනා අවබෝධ කරනවා. මේ ඉන්නේ සරපය හතර දෙනෙක්.
මේවට කවල පෝල නාවල රැක බලා ගත්තට මේ තුළින්ම මම දුකට පත්වෙනවා. සමහර අය මේ කය නිසා සමහර රෝග පීඩාවලට මූණ දීලානේ අතපය අයින් කරන්න වෙනවා. එකතැන් වෙන්න වෙනවා. ජීවිතේ කොයි තරන්න අපි දුකට පත්වෙනවද මේ කය නිසා. නමුත් අපිට බැරුව ගියා මේ කය අවබෝධ කරන්න. කය අවබෝධ කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ අපි කායානුපස්සනා භාවනාව දියුණු කරන්න ඕන. කයේ යථා ස්වභාවය නිතර නිතර නුවණින් විමසන කෙනෙක් වෙන්න ඕන. ඔන්න නුවණින් විමසන කෙනා මේ කයින් නිදහස් වෙන්න හිතනවා. ඔන්න නිදහස් වෙන්න කියලා හිතාගෙන දැන් මෙයා මේ කය අතහැරලා දුවනවා. දුවනකොට දුවනකොට මොකද වෙන්නේ? කෙනෙක් ඉඳලා කියනවා ඔබ පස්සෙන් පන්නනවා තවත් වදකයෝ පස් දෙනෙක්. කවුද මේ වදකයෝ පස් දෙනා? ඒ තමයි පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඔන්න තව ඉන්නවා වදකයෝ පස් දෙනෙක්. මේ පස් දෙනාගෙනුත් බේරෙන්න අමාරුයි. මේ ලෝකෙ උපදින සෑම කෙනෙකුටම මේ ස්කන්ධ පහ තමයි උරුම වෙන්නේ. මේ ස්කන්ධ පහට හැම කෙනාම ඇලුම් කරනවා. මේ තුල මම කියලා කෙනෙක්, මගේ කියලා දෙයක් තියෙනවා කියලා ඒ කෙනා අවිද්‍යා සහගතව කල්පනා කරනවා. නමුත් ධර්මයේ දන්න කෙනා දන්නවා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපය තුල ඉන්නේ වදකේක් වගේ ස්වභාවයක්. වදකේකුගේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ රූපය තුල පවතින්නේ. ඊළඟට ස්පර්ශපත්තයෙන් හටගත්තා වූ මේ විඳීම තුල පවතින්නෙත් වදකේකුගේ ස්වභාවයක්. දැන් විඳීම හටගන්නව ආකාර තුනකට. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. උපේක්ෂා විඳීම අපිට එච්චර ප්‍රකට නෑ. සැප විඳීමටත් වඩා අපිට වැඩිපුරම දැනෙන්නේ දුක. මොකද හේතුව අපි දුකට අකමැති නිසා. මේ දුකට අපි මූණ දෙද්දී අපි ධර්මයේ දන්නේ නැතිකොට අපි දුකින් නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි අපිට කරන්න පුළුවන්. අන්නේ මොහොත කෙනෙක් තේරුම් ගන්න ඕනේ ඔන්න වදකේක්. මගේ පස්සෙන් පන්නන වදකේක් වගේ මේ විඳීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ස්පර්ශපත්තයෙන් හටගන්න සංඥාවක් තියෙනවා, හඳුනා ගැනීමක්. ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් අරමුණු. හඳුන ගන්න ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවය තුළ පවතින්නෙත් වදකේකුගේ වගේ වැඩක්. ඊළඟට ස්පර්ශපත්තයෙන් හටගත්ත සංඛාරය තුළ පවතින්නෙත් වදකේකුගේ වැඩක්. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයේ ක්‍රියාකාරීත්වය තුල තියෙන්නෙත් වදකේකුගේ වැඩක්. දැන් මේ පහෙන් නිදහස් වෙන්න නම් මෙයා මේ පහ අතහැරලා දුවන්න ඕන. මේ පහ පිළි අරගෙන මේ තුල මම ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා, මේ තුල පවතින ආස්වාදයට ඇලිලා කෙනෙක් වාසය කළොත් එයාට දුකක් තමයි උරුම වෙන්නේ. දැන් මේවට අපි කැමති, ප්‍රියමනාප මේ තුල තියෙන ආස්වාදයක්. ආස්වාදයේ කිව්ව මේ පංච උපාදානස්කන්ධය තුලින් හටගන්න සැපක්, සොම්නසක්, සතුටක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ පංච උපාදානස්කන්ධය තුල ආදීනවයක්. කුමක්ද ආදීනවය? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයිද, දුකයිද, වෙනස් වෙන ස්වභාවයට අයිතිද? ඒක තමයි මේ පංච උපාදානස්කන්ධයේ ආදීනවය. දැන් අපි සරලවම ගමු රූපය ගැන. දැන් ඔන්න ලෝක රූ රැජිනක් ඉන්නවා. දැන් තරුණ කාලේ මේ කෙනාගේ රූපේ බාහිරින් බලන කෙනෙකුට පේන්නේ ලස්සනමයි. ලෝකෙම ඉන්න ලස්සන කෙනා හැටියට මෙයා දිනනවා.
හැබැයි මේ රූමත් බව මේ ලස්සන අවුරුදු 40ක් 50ක් යද්දිත් තියෙනවද? නෑ. ඔන්න කෙස් ටික දැන් සුදු පාට වෙනවා. දත් වැටෙනවා. ඊළඟට කය රැලි වැටෙනවා. කොන්ද කුදු වැහෙනවා. දැන් ඉතින් බේබ් ಜಾති හොයන්න ඕනේ, ක්‍රීම් ಜಾති හොයන්න ඕනේ මේක අර තිබ්බ වගේ තියාගන්න. එහෙම තියාගන්නත් බැරි කොට මෙයා මොකද කරන්නේ? දුක් වෙනවා. දුක් වෙමි දුක් වෙවි. දැන් මෙයාව කෙනෙක් බලන්න ආවත් මෙයා මේ රූපයේ ස්වභාවය අවබෝධ කරගන්නේ නැහැ. මෙයා තරුණ කාලේ ගත්ත පින්තූරයක් සමහරට රාමු කරලා තියාගෙන මේ මං ඉස්සර කියලා එන අයටත් පෙන්නනවා. ඒ කියන්නේ මේ රූපය කෙනෙක් අවබෝධ කරන්න මහන්සි ගන්නෑ. දැන් අද මලගෙදර කාපි ගියත් ඒ මලගෙදර තියෙන මිනිය දිහා බලාගෙන සමහර විට කෙනෙකුට මේ රූපයේ ස්වභාවය අවබෝධ කරන්න බෑ. ඇයි? බොහොම ලස්සනට ඒක හැඩගන්වලා තියෙනවා. මල් ගහලා, ලස්සනට ඇඳුම් අඳලා, රත්තරම් බඩු දාලා, දකින අයට දුකක් නෙමෙයි හිතෙන්නේ, ආසාවක්. ඒ නිසා මේ රූපයේ ස්වභාවය අපිට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධය හරියට වදකියෝ පස් දෙනෙක් වගේ අපේ පස්සෙන් පන්නනවා. මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් මෙතන තියෙන්නේ හේතුඵල දහමක්, මම මගේ කියලා දෙයක් මේ තුල නැත කියලා කෙනෙක් අවබෝධ කරන්න ඕන. ඔන්න අවබෝධ කරගත්ත කෙනා මෙතන අතහැරලා දුවන්න පටන් ගන්නවා. දුවනකොට දුවනකොට මෙයාට කෙනෙක් ඉඳලා කිව්වා, ඔබ දිව්වට ඔබත් එක්කම ඉන්න වදකෙක් ඉන්නවා. ඔබේ අභ්‍යන්තරේ ඔබ යම් මොහතකද ප්‍රමාද වෙන්නේ කඩුවක් අතින් අරගෙන ඉන්නේ ඔබේ බෙල්ලට කොටන්න. බුදුරජාණන් වහන්සේ වදාලා තනිව හැසිරෙන මේ වදකයා තමයි නන්දි රාගය, ආසාවෙන් ඇලෙන ස්වභාවය, තණ්හාව. මේ තණ්හාව අපි යම් තැනකද යන්නේ ඒ තැන අරගෙන යනවා. තණ්හාව මුල් කරගෙන අපි මේ ලෝකයටත් බැඳෙනවා, බාහිර ලෝකයටත් බැඳෙනවා, අභ්‍යන්තර ලෝකයටත් බැඳෙනවා. මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් අප්‍රමාණ සිහියක් තියෙන්න ඕන. යම් මොහොතකද අප්‍රමාදීව අපි කල්පනා කරන්නේ මේ මොහොතේ කෙලෙස් හට ගන්නවා. රාග, ද්වේෂ, මෝහ මේ කෙලෙස් හටගන්න හේතුව සිතේ පවතින තණ්හාව, ආසාව, කැමැත්ත. එතකොට මේ ප්‍රියමනාප දේවල් නිසා හටගන්නේ, ආසාව නිසා හටගන්නේ දුකක්මයි, සැපක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රියමනාප දේවල් මුල් කරගෙන හටගන්නේ දුකක්. නමුත් අපිට ඒක ප්‍රකට නෑ. අපිට හිතෙන්නේ ප්‍රියමනාප දේවල් නිසා හටගන්නේ සැපක්මයි කියලා. නමුත් ඒ අපි අල්ලගන්න දේවල් අනිත්‍ය නිසා, වෙනස් වෙන නිසා, ඒ ස්වභාවය අපිට නැති වෙද්දී අපිට දුකටපත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න මේ තණ්හාවෙන් නිදහස් වෙන්න, චන්දරාගයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දැන් මෙයා මොකද කරන්නේ? දුවනවා. දුවනකොට දුවනකොට හම්බුණා ගමක්. මේ ගමේ තිබුණා ගෙවල් 6ක්. පිටින් බලපුවාම නම් හැබෑවටම කවුරු හරි ඉන්නෝ වගේ පේන්නේ. හැබැයි ඇතුළට ගිහිල්ලා බලපුවාම හිස්. මොනවද මේ ගෙවල් 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ හිස් ස්වභාවයෙන් පවතින මේ ගෙවල් 6ට අපි රැවටිලා ඉන්නවා. මේ ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා අපි රැවටිලා ඉන්නවා. නමුත් මේ තුල තියෙන්නේ හේතුඵල දහමක්, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත ආයතන 6ක්. මේ ආයතන 6ට මංකොල්ලකාරයෝ පයින්නවනේ. ඇසට පයින්න මංකොල්ලකාරයා තමයි රූප. කනට ඇතුළු වෙන මංකොල්ලකාරයා තමයි ශබ්ද. නාසයට ඇතුළු වෙන මංකොල්ලකාරයා තමයි ගඳ සුවඳ. ඊළඟට රස, පහස, අරමුණු. අන්න බාහිරින් මේ ගෙවල් වලට එන මංකොල්ලකාරයෝ. දැන් ඔන්න මේ නිවෙස් වලත් ආරක්ෂාවක් නැහැ, නිවෙස් වලට පිටින් ඇතුළු වෙන අයගෙනුත් ආරක්ෂාවක් නැහැ. මේ හැම දෙයක් තුළම තියෙන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්.
ස්ථිර පැවැත්මක් නැති මම මගේ කියල පවත්වන්න බැරි දෙයක්. නමුත් අපිට පිටිම් බලද්දි හිතනවා මේ තුළ නං මම කියල කෙනෙක් ඉන්නවා. නමුත් මේවක් ලෙඩවෙනෝ වයසට යනවා මැරෙනෝ. ඔන්න මේ ස්වභාවේ තේරුම් ගත්ත කෙනා මේ ආයතන හයනුත් නිදහස්සෙන්න්න මහන්සි ගන්නවා. බාහිරායතන හයනුත් නිදහස්සෙන්න්න මහන්සි ගන්නවා. නිදහස් වෙන්න කියලා හිතාගෙන මේ කෙනා මොකද කරන්නේ? ඔන්න දුවගෙන දුවගෙන යනවා. දුවගෙන යද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මෙයාට හම්බ වෙනවා ගඟක්. මේ ගඟේ පල්ලෙහා පැත්තට හයියෙන් සැඩ පහර ගලාගෙන යනවා. දැන් පිංගොතුන්ලා හිතන්න, දැන් මේ අපි කලින් ඉගෙනගත්ත දේවල් අපිට වදකයෝ සරපය හැටියට අපිට පේන්නේ නැහැ. ධර්මයේ තුලින් කෙනෙක් බැලුවොත් විතරයි මේවා අපිට අහිතවත් දේවල්, අපිට හිතවත් දේවල් නෙමෙයි කියලා කෙනෙක් තේරුම් ගන්නෙ. අපිට හිතෙන්නෙම මේවා අපේ දේවල්, මට අයිති දේවල්. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවක් වදාලා. මොකද්ද? ඔන්න එක මුදලාලි කෙනෙක් හිටියා. ඉතින් මේ මුදලාලිත් එක්ක තරහ තියෙන කෙනෙක් කල්පනා කළා මුදලාලිව මරන්න ඕන කියලා. මරන්න මුදලාලිට කිට්ටු වෙන්න බෑ. මෙයා කල්පනා කළා මම යනවා ඉස්සෙල්ල මුදලාලි ළඟ සේවකයෙක් වගේ. ගිහින්ලා කිව්වා මට කන්න බොන්න නැහැ, පුළුවන් නම් මට රස්සාවක් දෙන්න. ඉතින් මෙයාට අතු ගන්න කිව්වා. දැන් මෙයා අතු ගන්නකොට දැන් හොඳට අතු ගන්නවා. ඊළඟට භාජන හොදන්න දුන්නා. බොහොම පිරිසුදුව භාජන හොදනවා. මුදලාලිගේ හිත පැහැදුනා. පැහැදලා කිව්වා එහෙනම් මං ඉන්නේ උඩ තට්ටුවේ, උඩ තට්ටුවත් අතු ගන්න කිව්වා. දැන් ඔන්න උඩ තට්ටුවත් අතු ගන්නවා. තවත් පැහැදිලා කිව්වා මගේ කාමරෙත් අතුපතු ගන්න වැඩ, අස් කරන වැඩ ඔක්කොම ඔබ කරන්න ඕනේ. දැන් මේ මුදලාලි දන්නේ නැහැ මේ වදකයෙක් ඉන්නේ, මාව මරන්න ආපු කෙනෙක් ඉන්නේ, මගේ ජීවිතේ නැති කරන්න ආපු කෙනෙක් ඉන්නේ. හැබැයි මුදලාලි හිතන්නේ මට හිතවත්, මට උපස්ථාන කරන, මට හිතවන්ත කෙනෙක්. ඉතින් මොකද වෙන්නේ? දැන් මෙහෙම හිතවත් වුණාට පස්සේ දවසක් මුදලාලි නිදාගත්ත වෙලාවේ කාමරේටම ඇවිල්ලා අර සේවකයා හැටියට ආපු වදකයා මේ මුදලාලිව මරණයට පත් කරවනවා. මේ උපමාව වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේ කිව්ව අපේ ජීවිතේ. අපි මේ අපිට හිතවත් කියලා හිතාගෙන අපි පෝෂණය කරන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අපේ ජීවිතේ දුක කරාරගෙන යනවා. අපිට පේන්නේ නමුත් උපස්ථායකයෙක් වගේ, හිතවත් කෙනෙක් වගේ, තමන්ට ප්‍රියමනාප කෙනෙක් වගේ. හැබැයි අපිට ඒ තුළින් උරුම වෙන්නේ දුකක්මයි. ඔන්න මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න මේ තුළ තියෙන්නේ අපිට හිතවත් දෙයක් නෙමේ, අවනාප වූ වදකයක වූ ස්වභාවයෙන් පවතින දෙයක් කියලා අවබෝධ කරගන්න කෙනා මේ දුකින් නිදහස් වෙන්න කියලා හිතාගෙන දැන් අර ගමත් අතහැරලා දුවගෙන දුවගෙන යද්දි හම්බුනේ මොකද්ද? ගංගාවක්. ගංගාව ළඟට ගියාට පස්සේ උදව් කරන්න කෙනෙක් නැහැ. නැවක් බෝට්ටුවකුත් තේන මානක නැහැ. වේගෙන් ගඟ ගලනවා. මේ ගඟ හරියට සංසාර ගමන වගේ. මොකද අපේ ජීවිතය තුළ ගලනවා සැඩපහරවල් හතරක්. කාමෝගස්ස පළවෙනි එක තමයි කාමය. දෙවෙනි එක තමයි භවෝගස්ස, භවේ නම් වූ සැඩපහර. තුන්වෙනි එක තමයි දිට්ඨියෝගස්ස, දෘෂ්ටිය නම් වූ සැඩපහර. ඊළඟට අවිජ්ජෝගස්ස, අවිද්‍යාව නම් වූ සැඩපහර අපේ ජීවිතයේ ගලනවා. දැන් මේකෙන් වීරියෙන් තමයි නිදහස් වෙන්න තියෙන්නේ. සෑම මොහොතකම අපි තුල පවතින මේ ස්වභාවය හරියට ගංගාවක පල්ලිහාට වතුර ගලනවා වගේ අපේ ජීවිතයේ හැම වෙලේම මේ ආශ්‍රව මුල් කරගෙන කෙලෙස් සැඩපහරක් ගලනවා. රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන පංච කාමයටම බැඳී අපේ හිත පවතිනවා. ඊළඟට මේ භව පැවැත්ම පවත්වන්න අපි තුල කැමැත්තක්, බලාපොරොත්තුවක් තියෙනවා. නොයේකු දෘෂ්ටි වලට අපි අහු වෙලා ඉන්නවා. අපේ දෘෂ්ටි අපි සමහර විට ධර්මයේ මුණ ගැහුණත් අතහරින්න කැමති නැහැ. එක තැනක බුදුරජාණන් වහන්සේ වදාළ මේක හරියට අසූචි පුරෝපු උරයක් කරේ තියාගෙන යනවා වගේ. දැන් අසූචි පුරෝපු උරයක් කලේ කරේ තියාගෙන කෙනෙක් යනවා.
යනකොට මගදී වහිනවා. බැහැලා මොකද වෙන්නේ? අර අසූචි ටික ඔක්කොම දිය වෙලා අරයාගේ ඇඟ දිගේ ගලනවා. හැබැයි බිමින් තියන්නේ නැහැ. පිටින් බලපු අය බල බල hina වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෘෂ්ටියට අහුවෙච්ච කෙනත් ඒ වගේ. මේක අසූචි, මේක දුගදහමන දෙයක්, මේකෙන් මං නිදහස් වෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඒක අතහරින්න කැමැත්තකුත් නැහැ. මිනිස්සු දොස් කිව්වත් ඒක අල්ලගෙනම ඉන්නවා. ධර්මයේ දන්න අය, කල්යාණ මිතුරු ඇවිල්ලා ඔය මතේ වැරදි කිව්වත් ඒකම අල්ලගෙන ඉන්නවා. ඒ නිසා අපේ ජීවිතයේ මේ දෘෂ්ටිය නැමැති සැඩපහර පහලට ගලනවා. දෘෂ්ටිය කියලා ගත්තාම බොහෝ දෘෂ්ටි තියෙනවානේ. ප්‍රධානතම දෘෂ්ටිය තමයි අපේ ජීවිතය තුළ පවතින මේ මම මගේ මගේ ආත්මය නම් වූ ආත්ම දෘෂ්ටිය, හැඟීම. හේතුඵල ධර්මකින් තොරෝ ජීවිතය ගැන කල්පනා කරන ස්වභාවය. ඊළඟට අවිද්‍යෝගස්ස, අවිද්‍යාව නම් වූ සැඩපහර. චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධය තුළින් ජීවිතය ගැන හිතන ස්වභාවය. හේතුඵල ධර්ම පිළිබඳව නොදැනුවත්කමින් ජීවිතයේ අවිද්‍යාව තුළින් කල්පනා කරන ස්වභාවයක් අපි තුළ තියෙනවා. ඉතින් මේ සැඩපහරේ අපි හැම වෙලෙම ගලනවා. සංසාරේ. සංසාරේ කියලා කිව්වේ කෙලෙස් සහිත ජීවිතයට කියන නමක්. එතකොට සංසාරය කියන්නේ දුරක තියෙන එකක් නෙමෙයි, අපි තුළම තියෙන එකක්. අපි හැම දෙනාම සංසාර. එතකොට කෙලෙස් සහිත ජීවිතයක තියෙන ලක්ෂණය තමයි ආය ආයමත් උපදින එක. එතකොට සංසාරය කිව්වේ කෙලෙස් සහිත ජීවිතය. කෙලෙස් සහිත ජීවිතයක තියෙන ලක්ෂණය තමයි ඉපදෙන මැරෙන ස්වභාවය. එතකොට සංසාරයෙන් නිදහස් වෙනවා කියන්නේ ඉපදෙන මැරෙන ස්වභාවය නවත්වනවා කියන එක නෙමෙයි. කෙලෙස් වලින් නිදහස් වෙන්න මහන්සි ගන්නවා. කෙලෙස් වලින් නිදහස් වෙන්න මහන්සි ගත්තොත් ඊට අදාළ හේතුව නැති කිරීම මුල් කරගෙන ඵලය නැති වෙනවා. මොකද ඉපදෙන මැරෙන ස්වභාවය. ඔන්න අපේ ජීවිතේ මේ සැඩපහරින් නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕනේ? පාරුවක් හදා ගන්න ඕන. මොකද ඒ පාරුව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පාරුව හදන්න තියෙන්නේ හරියට ලී දඬු 8කින් වගේ මාර්ග අංග 8කින්. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන පවුර අපි හදා ගන්න ඕනේ. මේක හදලා දෙන්න කෙනෙක් නැහැ. හදන විදිය කියා දුන්න විදිහක් තියෙනවා කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මෙහෙමයි මේ පවුර හදාගන්නේ. අපි තනියෙන් හදාගන්න ඕනේ. හදලා දෙන්න කෙනෙකුත් නැහැ, උදව් කරන්න කෙනෙකුත් නැහැ. දැන් මෙයා වටපිට බලපුවාම ලී දඬු ටිකක් තිබුණා. මෙයා මොකද කළේ? මේකෙන් පවුරක් හදාගත්ත, පවුරක් හදාගන්න කල්පනා කළා. ඒ වගේ මේ සංසාර සැඩපහරෙන් නිදහස් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි තනි තනිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේ වදාළ පරිදි අපි පවුරක් හදා ගන්න ඕන. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල, සමාධි, ප්‍රඥා නම් වූ පවුරට අපි ගොඩ වෙන්න ඕන. මෙතර කියලා කිව්වේ සංසාර ගමන. කෙලෙස් සහිත ජීවිතය. පංච උපාදානස්කන්ධයේට මම මගේ කියන ආත්ම දුස්සියෙන් ජීවත් වෙන ස්වභාවය තමයි මෙතර. දැන් ඔන්න මෙතරෙන් නිදහස් වෙන්න පවුරක් හදාගෙන ගඟට දැම්ම දැන් හබලක් නැහැ. හබලක් දෙන්න කෙනෙකුත් නැහැ. මෙයා මොකද කරන්නේ? අතින් පයින් හබල් ගහනවා. ආන්නේ හබල් ගහනවා වගේ කිව්වා වීරිය. වීරිය අපිට තියෙන්න ඕනේ අකුසල් දුරු කරන්නත්, කුසල් වඩන්නත්. රාග දේශ මෝහ දුරු කරන්නත්, සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නත්. එතකොට පින්වතුන්ලා හිතන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල වැඩි වශයෙන්ම කියවෙන මාර්ගාංගයක් තමයි වීරිය කියන කරුණ. වීරියෙන්තරෝ මේ ගමන යන්න බෑ. අපිට තියෙන්න ඕනේ අප්‍රමාණ වීරියක්, අරමණ ලද වීරියක්, පටන් ගත්ත වීරියක්. යම් මොහතකද අකුසල් හටගන්නේ, අකුසල් දුරු කරලා කුසලයේ දියුණු කරන්න. ඔන්න වීරියෙන් මෙයා මේ දලපහර තරණය කරලා ඔන්න එතනට යනවා.
එතරට කියපු පුද්ගලයා තමයි රහතන් වහන්සේ. රාග දේශ මෝහ කියන මේ කෙලෙස් ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච, නිකෙලෙස් භාවයට පත්වෙච්ච, ආශ්‍රව ක්ෂය කරපු, විද්‍යා විමුක්ති සාක්ෂාත් කරපු රහතන් වහන්සේ. ඔන්න එතකොට මේ උපමා කතාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට වදාළ නිවන කරා යන වැඩපිළිවෙල. එතකොට මේ උපමා කතාව ඇතුළේ හිටියේ තමන්. තම තමන්ගේ ජීවිතය ගැනයි මේ කිව්වේ කියන එක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ මේ සරපයන්ගෙන් නිදහස් වෙන්න, වදකයන්ගෙන් නිදහස් වෙන්න, මේ පාලුගම අතහැරලා මංකොල්ලකාරයාගෙන් නිදහස් වෙන්න, මේ සඩපහර තරණය කළ එතරට යන්න අපි හැම දෙනාම වීරිය කරන්න ඕන. එතකොට මේ වීරිය යම් කෙනෙක් ඇති කරගන්න යම් අයුරින්ද ඊට අනුව ප්‍රතිඵල ලබන්න පුළුවන්. මං ධර්ම දේශනාවේ මූලික ගාථාවෙදි වදාලා ප්‍රකාශ කළා කුමක්ද? ගබ්බමේතේ උපජ්ජಂತಿ. මේ ලෝකෙ පිරිසක් මැරිලා ගිහිල්ලා ආයිමත් මව්කුසට වෙනවා සමහරු. ඊළඟට නිරයන් පාපකම් වෙනෝ, පවු කරගත්තු උදවිය අපාය යනවා. සග්ගං සුගතිනෝ යන්ති, පින් කරපු අය දිව්‍ය ලෝකෙ යනවා. පරිනිබ්බන්ති අනාසවා, ආශ්‍රව සේ කරපු අය පිරිනුවම් පානවා. එතකොට මේ හතර කෙනෙකුට ලැබෙන්නේ වීරිය මත. යම් කෙනෙකුට යම්මාකාරයෙන්ද වීරිය පවතින්නේ ඊට අඩුව තමන්ට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන මේ සංසාර ගමනින් නිදහස් වෙන්න. අද අපි ඉගෙන ගත්තේ සංයුත්ත නිකායේ සඳහන් වන ආසීසෝපම සූත්‍රයයි. ඉතින් මේ දේශනාවේ සඳහන් වන පරිදි මේ උතුම් දහම් කාරණා තම තමන්ගේ ජීවිතය තුළිනුත් අවබෝධ කරගෙන මේ සංසාර සැඩපහරෙන් තරණය කරලා එතර නම් වූ අමා නිවනට පත්වීම පිණිසත් පින්වතුන් හැම දෙනාටම මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. පිඟුතුන් හැම දිනාටම වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.